සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට් වෙමු. කැසේ ෆෙන්ටන් තමයි 2004 දී කවුච් සර්ෆින් කියන අලුත්ම ආකාරයක ව්‍යාපාරයක් පටන් ගත්තේ. ඒක සංචාරකයන්ට මිත්‍රශීලී නැති හෝටල් වෙනුවට මිත්‍රශීලී විකල්පයක් සොයාගැනීමට උපකාර කරන ලාභ නොලබන ආයතනයක්. ඔවුන් තම නිවසේ පාවිච්චි කරනගෙන තියෙන ඇඳන් සහ කවිච්චි ආදී කුලියට පාවිච්චි කරන්න දෙන්න කැමති නිවාස හිමියන්ව සොයා ගන්නවා. තනියම ගමන් කරන අයට මේක හරි වටින පහසුකමක්. මේ ආයතනයට මේ වෙනකොට මිලියන 20ක පමණ සේවා ලාභින් පිරිසක් සිටින බවට ඔවුන් උදම් අනනවා. ෆෙන්ටන් කියනවා අපි සම්බන්ධතා වැඩි වැඩියෙන් ඇති කරගනිද්දී මේ ලෝකේ වඩා හොඳ තැනක් බවට පත් කරන්නට අපට වඩා හොඳ ප්‍රස්තාවක් ලැබෙනවා කියලා. මේ සේවය අපිට දකින්න පුළුවන් බයිබලීය ආගන්තුක සත්කාරයට සමගාමී ක්‍රියාවක් ලෙස. හෙබ්‍රෙව් කතුවරයාගේ ලිපිය අවසාන පිටු තුළ හෙබ්‍රෙව් 13:2 ඇදලිවන්ටන්ට උපදෙස් දෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔවුන්ගේ ඇදහිල්ල ආගන්තුක සත්කාරය හරහා සිදු කරන ලෙසට. ඒක ක්‍රිස්තුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් විසින් අර්ථ දක්වලා තිබුණේ ආගන්තුකයන් වෙත දක්වන ත්‍යාගශීලීත්වයේ ක්‍රියාවක් ලෙසටයි. පළමු සතවර්ෂය තුළ ආගන්තුක සත්කාරයට බොහෝ විට අමුත්තෙකුට නවාතැන් දීමත් අයිති වුණා. පීඩාවේ කාලයකදී කරන්න අමාරුම දෙයක් තමයි මේක. මන්ද නිවැස්සීමේ ඇදලිවන්තයන් දන්නේ නැහැ තමන් නවාතැන් දෙන කෙනා චරපුරුෂයෙක්ද නැත්නම් පසුපසින් හඹායනු ලබන ඇදලිවන්ත සගයෙකුද කියලා. නමුත් ආගන්තුකයන්ට සැලකීමෙන් රචකයා කියනවා ඔවුන් තම නිවෙස්වලට ආශිර්වාදයකට ආරාධනා කරන්නට ඉඩ තිබෙන බව. දෙවියන් වහන්සේගේ සෙනග විදියට අපෝ කැඳවා තිබෙන්නේ අන් අයට ආගන්තුක සත්කාර කිරීමටයි. අප දෙවියන් වහන්සේ වෙතින් ලබා තිබෙන ගැලවීමට ගුණවන්ත වීමේ කොටසක් විදියට අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස හැම විටම සහෝදර ස්නේහය පවත්වා ගනිමින් මතක නැති නොකර ආගන්තුක සත්කාර කිරීමට අපව පුහුණු කර අපට මඟ පෙන්වෝ. වැනව ආමෙන්.